ගණසින් දෙක කියන්නේ බිංදු 20ක්
අම්ල බිංදු 20ක් තරම් කුඩා ප්‍රමාණයක් යෙදුවත් සංසු ජලයේ pH අගය pH එක 4කින් තරම් අගයකින් වෙනස් වෙනවා. ඒ නිසා දැන් සංසු ජලයේ මේ හැකියාව නැති බව අපිට පැහැදිලි. එහෙනම් කිසියම් පද්ධතිය කිසියම් ජලීය ද්‍රාවණයක් pH අගයේ ත මේ විදිහට ක්‍රියා කරන්න පුළුවන් නම් කිසියම් ජලීය ද්‍රාවණයක මේ pH අගයට මේ වෙනස් නොවි ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් එවැනි ජලීය ද්‍රාවණයක් අපි සලකනවා ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා. එහෙනම් ස්වාරක්ෂක ද්‍රාවණ කියන්නේ මොනවද කියන එක අපි හඳුන්වීමක් කරන්න පුළුවන්. එහෙනම් බාහිර තත් හමුවේ ඒ පද්ධතියේ කිසියම් ජලීය ද්‍රාවණයක කිසියම් පද්ධතියක බාහිරයෙන් එපත් එක තිරතුර බාහිර එකතු වෙන ද්‍රව්‍ය හමුවේ එයා pH එකේ වෙනස් නොවි තව පවත්ව ගන්නවනම් අන්න ඒ පද්ධතිය එහෙමනම් ඒ ජලීය ද්‍රාවණ ස්වාරක්ෂක ද්‍රාවණ කියන. ඒ නිසා මේක අපි මෙන්න මේ විදිහට ස්වාරක්ෂාණ හැඳින්වීමක් දෙනොත් ස්වාරක්ෂාණ කියන්නේ මොනවද කියලා අහුවොත් අපි ඒක කියන්නේ මෙන්න මේ විදිහට අපිට ඒක කියන්න පුළුවන්කම තියෙනවා. අම්ලයකින් හෝ භෂ්මයකින් කුඩා ප්‍රමාණ එකතු කළද අම්ලයකින් හෝ භෂ්මයකින් කුඩා ප්‍රමාණ එකතු කළද ජලයෙන් තනුක කළද pH එකේ සල්කුත ලෙසින් වෙනස් කර නොගන්නා ද්‍රාවණ ස්වාරක්ෂක ද්‍රාවණ තමයි. අම්ලයෙන් හෝ භෂ්මයෙන් කුඩා ප්‍රමාණයක කළද ජලයෙන් තනු කළද pH එකේ සල්කුත ලෙසින් වෙනස් කර නොගන්නා ද්‍රාවණ අපි ස්වාරක්ෂක ද්‍රාවණ කියලා කියනවා. ඒ නිසා එන අපිට හිතන්න පුළුවන් මිනිස් රුධිරය මෙහෙම හැසිරෙන විදිහට සකස් වෙලා ඊට පස්සේ බලමු කොහොමද මිනිස් රුධිරය හැසිරෙන්නේ කියලා. මිනිස් රුධිරයට මේ වගේ දෙයක් හේතු කරොත් මිනිස් රුධිරයේ pH එකේ වෙනස් වෙන දෙයක් නෑ. ඒ නිසා නාපේක කල්පුල මිනිස් රුධිරයේ අපි ස්වාභාවික තියෙන ස්වාරක්ෂක ද්‍රාවණයක් අපිට සලකන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් පරික්ෂණාගාරයේදී මේ ස්වාරක්ෂක ද්‍රාවණ නිල කරගන්න පුළුවන්. පරික්ෂණාගාරයේ අපිට පුළුවන් ස්වාරක්ෂක ද්‍රාවණ නිල කරගන්න. දැන් බලමු පරික්ෂණාගාරයට කොහොමද මේ වගේ ස්වාරක්ෂක ද්‍රාවණයක් නිල කරන්නේ කොහොමද කියන එක සලකලා බලමු. අපිට පරික්ෂණාගාරයේ රසායනික සංයෝග භාවිත කරලා ආකාර කිහිපයකින් ස්වාරක්ෂක ද්‍රාවණ නිල කරගන්න පුළුවන් වෙනවා. අපි ඒ ආකාර මොන වගේ ජලයේ තේ ජලීය ද්‍රාවණ මොන වගේ ජලීය ද්‍රාවණද එහෙම ස්වාරක්ෂක ද්‍රාවණ විදිහට සලකලා බලමු. මුලින්ම සලකනෝ මුලින්ම අපි සලකන ද්‍රාවණය තමයි දුබල අම්ලයක් සහ දුබල අම්ලයක් සහ එහි ලවණයක මිශ්‍රණය. ඒ දුබල අම්ලයේ ලවණයක මිශ්‍රණයක් ස්වාරක්ෂක කියන දුබල අම්ලයක් කුයි ඒ අම්ල ලවණයක මිශ්‍රණයකුත් අපි ජලීය ද්‍රාවණයක මිශ්‍ර කරලා දිනා අපි සලකනවා එවැනි ද්‍රාවණයක් ස්වාරක්ෂක ද්‍රාවණයක් විදිහට අපි සලකනවා. දැන් උදාහරණයක් විදිහට අපි උදාහරණයකට ගමු. අපි නිතරම කතා කරන දුබල අම්ලය උදාහරණ ඇසිටික් අම්ලය. දුබල අම්ලය ඇසිටික් අම්ලය හා ඒකේ ලවණය ඉතින් අම්ලයේ ලවණය හදන්නේ භෂ්මයක් කියලා ප්‍රතික්ෂා කරාම හැදෙන සංයෝග තමයි ලවණය වෙන්නේ. ඇසිටික් අම්ලයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ සෝඩියම් ඇසටේට්. එනවා යම් ලවණ විදිහට ගන්න සෝඩියම් ඇසටේට් CH3CON. ඒකත් ඇසිටික් අම්ලය සහ සෝඩියම් ඇසටේට් මිශ්‍රණයක් අපි කියනවා ස්වාරක්ෂක ද්‍රාවණය කියලා. ඇසිටික් අම්ලය සහ සෝඩියම් ඇසටේට් මිශ්‍රණයක් ස්වාරක්ෂක ද්‍රාවණය. ඒකට මේ ජලීය ද්‍රාවණයේ මේ මිශ්‍රණයේ මොනවද තියෙන්නේ කියන එක ගැන අපි සලකලා බලමු. අපි තුම් වෙන ජලීය ද්‍රාවණයේ මේ දෙකේ ඇසිටික් අම්ලයයි සෝඩියම් ඇසිටේට් කියන දෙක මිශ්‍ර කරලා අපි ජලීය ද්‍රාවණයක් කියලා අපි හිතමු. එතකොට මේකේ ඇසිටික් අම්ලය කියන්නේ දුබල අම්ලයක්. ඇසිටික් අම්ලය ඕනම ජලීය ද්‍රාවණයක ඇසිටික් අම්ලයක ඇසිටික් අම්ලයක වගේ මේ විදිහට මේ ජලීය ද්‍රාවණයේ ඇසිටික් අම්ල අණු තියෙනවා. ඇසිටේට් අයනක් තියෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් දන අයනක් තියෙනවා. ජලීරාණයක ඇසිටික් අම්ල ජලීරාණයක විශාල වශයෙන් තියෙන ඇසිටික් අම්ල අණු ඇසිටේට් අයන කියනවා හයිඩ්‍රජන් දන අයන කියන. මේ අම්ල දුබල ස්වභාවය අනුව දුබල බව උඟ වැඩි නම්
අම්ලන් වශයෙන් තියෙන ප්‍රමාණය වැඩි අයනීකරණය වෙච්ච ප්‍රමාණය වැඩි. විතරම් දුබල නැත්නම් එනම් අයනීකරණය වෙච්ච ප්‍රමාණය සමග ප්‍රමාණය අයනීකරණය වෙලා අම්ලන් වශයෙන් ප්‍රමාණය කලින් සාපේක්ෂව අඩු වෙනවා. ඒක වුණත් ඇසිටික් අම්ල ජලීය ද්‍රාවණයක් ගත්තොත් ඒකේ ඇසිටික් අම්ලන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇසිටේ පෑන තියෙනවා. අයිසෙන් දරයි. එතකොට මේකටම සෝඩියම් ඇසිටේට් එකතු කරොත් මෙතන ඇසිටික් අම්ල ද්‍රාවණය මෙහෙර සෝඩියම් ඇසිටේට් එකතු කරොත් සෝඩියම් ඇසිටේට් කියන්නේ අයනික ලවණයක්. සෝඩියම් ඇසිටේට් සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙලා තියෙනවා. එදී ද්‍රාවණයක සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙන ඇසිටේට් අයන සහ සෝඩියම් දනය. සෝඩියම් ඇසිටේට් කියලක ඇත්තම ජලීය ද්‍රාවණය නෑ. ඒක තියෙන්නේ ඇසිටේට් අයනයි සෝඩියම් දනයයි කියන දෙවල්. නිසා දැන් මේ සෝඩියම් ඇසිටේට් සහ ඇසිටික් අම්ල මිශ්‍රණය ජලීය ද්‍රාවණයේ තියෙන ප්‍රභේද අපි හඳුනා ගන්න පුළුවන්. දැන් විශාල වශයෙන් තියෙනවා ඇසිටික් අම්ල අණු. මොකද ඒක දුබල අම්ලයන් නිසා විශාල වශයෙන් අපි කියන්නේ අපි මේ කටුලින් පෙන්නන ඇසිටික් අම්ල අණු. මේ විශාල වශයෙන් තියෙන ඇසිටික් අම්ල අණු. ඒ වගේම හයිඩ්‍රජන් දනයයේ තියෙන සුළු ප්‍රමාණයක්. මේ රවුම් වලින් පෙන්නන හයිඩ්‍රජන් දනයයි. ඇසිටේට් ඇන් ඇසිටික් අම්ල යනිකරණය ලැබෙන තියෙන ඇසිටේට් ඇන් ප්‍රමාණයත් ඒ වගේම සුළු ප්‍රමාණයක්. නමුත් සෝඩියම් ඇසිටේට් එක තුළ දිනා සෝඩියම් ඇසිටේට් සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙලා තියෙන නිසා ඒ සෝඩියම් ඇසිටේට් මගින් ඇසිටේට් අයන විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා අපි ඇසිටේට් අයනත් අපිට හිතන්න පුළුවන් සැලකුතු ප්‍රමාණයක් තියෙනවා. අපි ඇසිටේට් අයන අපි මෙහෙම වෙන්නමු. මේ තියෙන ඇසිටේට් අයනත් විශාල වශයෙන් තියෙනවා. ඇසිටේට් අයන විශාල ප්‍රමාණයක් ලැබෙලා තියෙන්නේ ඇසිටික් අම්ලෙ නෙවෙයි සෝඩියම් ඇසිටේට් ලවණය. ඒතොර එනම් මේ ජලීය ද්‍රාවණයේ තියෙන ප්‍රභේද ගැන බැලුවොත් ඇසිටික් අම්ල අණු තියෙනවා ඇසිටේට් අයන තියෙනවා අපිට හිතන්න පුළුවන් ඇසිටික් අම්ල අණු තරම්ම ඇසිටේට් අයනක් තියෙන වගේ තියෙනවායි කියලා ඇසිටික් අම්ල දුබල අම්ලේ වුණත් සෝඩියම් ඇසිටේට් විශාල වශයෙන් ඇසිටේට් අයන සපයන ජලීය ද්‍රාවණයට එසා එනම් ජලීය ද්‍රාවණයේ විශාල වශයෙන් ඇසිටික් අම්ල අණු තියෙනවා විශාල වශයෙන් ඇසිටේට් අයන තියෙනවා යම් තරමකට හයිඩ්‍රජන් දනයන තියෙනවා සෝඩියම් දනයන සෙලදු ප්‍රමාණයක් තියෙනවා එනම් මේ විදිහට මේ ජලීය ද්‍රාවණයේ මේ ප්‍රභේද සියල්ලක්ම තියෙන ජලීය ද්‍රාවණයක් කර මේක සලකන්න පුළුවන්. එතකොට මේක දැන් අපි කිව්වා මේ මිශ්‍රණය ස්වාරක්ෂක වෙනවායි කියලා. එහෙනම් ස්වාරක්ෂක වෙනවාද කියලා බලන්න ඕන මොනවද? අම්ලයක් එකතු කරලා බලන්න ඕන. ඒ වගේම භෂ්මයක් එකතු කරලා බලන්න ඕන. මෙයා pH එක වෙනස් කරගන්නේ නැතිව ඉන්නවද? pH එක වෙනස් කරගන්න නැතු කොහොමද කියලා අපි ඒ ප්‍රභේද එකතු කරලා බලන්න. අපි උදාහරණයක් විදිහට මේකට අම්ලයෙන් සල්පයක් එකතු කරනවා. අම්ලයෙන් සල්පයක් එකතු කරයි කියලා අපි හිතමු. අම්ලයෙන් සල්පයක් එකතු කර විතර අර කලින් අපි ජලයට අර HCl සමීකරණයක වගේ එකතු කරා වගේ අම්ලයෙන් වගේ කුඩා ප්‍රමාණයක් අපි එකතු කරා කියලා හිතමු. අම්ලයෙන් සල්පයක් එකතු කළ විට මොකද වෙන්නේ? ජලයට හයිඩ්‍රජන් දනයය එකතු වෙනවා. අම්ලයෙන් හයිඩ්‍රජන් දනයය එකතු වෙනවා. හයිඩ්‍රජන් දනයය එකතු කරාම ජලීය ද්‍රාවණයේ විශාල වශයෙන් තියෙන ඇසිටේට් අයන विशाल प्रमाण विशाल ජලිරාණියේ හයිඩ්‍රජන් දනය ටික අයින් කරගන්න. ජලිරාණියේ හයිඩ්‍රජන් දනය නැහැ. අයනීකරණ වූ ඇසිටික් අම්ල අණුවට ඒවා පත් වෙනවා. එහෙනම් ජලිරාණියේ හයිඩ්‍රජන් දන සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. හයිඩ්‍රජන් සාන්ද්‍රණය වැඩි වෙන්නේ නැහැ. එහෙනම් pH අගයක් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා එහෙනම් මේකට අම්ලයෙන් සල්පයක් එකතු කරයි කියලා මේ ජලිරාණියේ හයිඩ්‍රජන් සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැති නිසා pH එක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි හිතන්න පුළුවන් pH එකේ වෙනස් වීම කියලා රොත්තු දුන්න එයා pH එකේ වෙනස් වෙන්නේ දුන්නේ අම්ලයක උරයි කියලා. එසා එන අම්ලයක් එඳුරයි කියලා අර සංශුද්ධ ජලයේට අම්ලයේ සියල කරා pH එක අපි දැක්කා. 7.3 දක්වා අඩු වුණා. ඒක 4කින්. දැන් මෙතෙන් තියෙන්නේ මේ ඇසිටේට් අයනේ හයිඩ්‍රජන් දනයනේ අයින් කරගන්න නිසා. ඒ වගේම අපි හිතමු මේකට භෂ්මයෙන් සල්පයක් එකතු කරොත්. භෂ්මයෙන් සල්පයක් එකතු කරොත්. මොකද වෙන්නේ? ජලිරාණ අපි එකතු කරන්නේ භෂ්මයෙන් සල්පයක් එකතු කරනවා කියන්නේ භෂ්මයෙන් ජලිරාණ ලැබෙන මොනවද? OH ක්‍රියාවයි. මේ OH ක්‍රියාවෙන් පිටින් එකතු කරනවා.
පිටි හෝල් ශ්‍රේණිය එකතු කරනකොට අර ඇසිටික් අම්ල දුබල අම්ලයක් මේ දුබල අම්ලයන් ඊකරන යම් තරමක හයිඩ්‍රජන් දානය ප්‍රමාණයක් ජලී රාණ ලැබෙලා තිබුණා අර පිටි හෝල් ශ්‍රේණිය එකතු කරනකොට අර ජලී රාණ ලැබෙලා තියෙන හයිඩ්‍රජන් දානය ජලී රාණ තුල තියෙන හයිඩ්‍රජන් දානය අතර මේක ආම්ලික ජලී රාණයක් ඇසිටික් අම්ලයක් එක්ක තියෙන ඒ නිසා පිටි බාෂ්ප එකතු කරනවත් එක්කම අර අම්ලය ලැබිච්ච හයිඩ්‍රජන් දාන වලින් ජලී රාණේ තියෙන වැඩිපුර තියෙන හයිඩ්‍රජන් දානය වලින් ඒ හෝල් ශ්‍රේණිය උදාසීන කරලා මෙන්න අපිට පුළුවන් හෝල් ශ්‍රේණිය නයින ජලී රාණේ තියෙන හයිඩ්‍රජන් දානයත් එක්ක එකතු වෙලා මේ එකතු කරනවත් එක්කම මොනවද ජල අනුභවයට පත් වෙමින් ඒ එකතු වූ හෝල් ශ්‍රේණිය එකතු වීම නැති කරලා ඉතින් අපි ඉතින් පුළුවන් දැන් හෝල් ශ්‍රේණිය තුනම හෝල් ශ්‍රේණිය තුනත් එක්කම හයිඩ්‍රජන් දානය එක්ක එකතු වෙලා ජලී බවට පත් වෙන තුරු මේ ජලී රාණේ හයිඩ්‍රජන් දාන සාන්ද්‍රය අඩු වෙනවා හෝල් ශ්‍රේණිය එකතු කරනකොට හෝල් ශ්‍රේණිය නැති කරගන්නේ කොහොමද ජලී රාණේ තියෙන හයිඩ්‍රජන් දානත් එක්ක හෝල් ශ්‍රේණිය තුල H2O බවට පත් වෙනවා හයිඩ්‍රජන් හයිඩ්‍රජන් දාන ඉවත් වෙනවත් එක්කම ජලයේ මේ ජලී රාණේ විශාල වශයෙන් තියෙන ඇසිටික් අම්ල අණු. අනුනිකෝ මේ ජලී රාණේ විශාල වශයෙන් ඇසිටික් අම්ල අණු තියෙනවා, විශාල වශයෙන් ඇසිටේට් අයන තියෙනවා, යම් තරමකට හයිඩ්‍රජන් දාන අයන තියෙනවා, සෝඩියම් දාන අයන තියෙනවා. දැන් මේ එහෙම තිබිච්ච ද්‍රාවණේ තිබිච්ච හයිඩ්‍රජන් දාන අයන ඕක්සිජන් එකතු කරාම මේ ඕක්සිජන් එක උදාසීන කර හයිඩ්‍රජන් දාන මගින් හයිඩ්‍රජන් දාන අඩු වුණා. එතකොට හයිඩ්‍රජන් දාන අඩු වුණාම pH එක වෙනස් වෙන්න ඕනේ. නමුත් හයිඩ්‍රජන් දාන අණු වෙනවත් එක්කම මේ ජලී රාණේ තියෙන විශාල ප්‍රමාණයෙන් තියෙන ඇසිටික් අම්ල අණු අයනීකරණය වෙලා අඩු වෙච්ච හයිඩ්‍රජන් දාන ජලී රාණට දෙනවා. ඒ නිසා එනම් OH ශ්‍රේණිය එකතු කරන රෝදි වෙන්නේ OH ශ්‍රේණියන මේ දාන තියෙන හයිඩ්‍රජන් දාන වලින් උදාසීන වෙනවා. උදාසීන හයිඩ්‍රජන් දාන අයන ඉවත් වෙනවා. ඉවත් වන හයිඩ්‍රජන් දාන ක්‍රියාවත ලබා දෙන්න ඇසිටික් අම්ල අණු විශාල වශයෙන් අයනීකරණය වෙලා ද්‍රාවණයට නැවතත් හයිඩ්‍රජන් දාන ලබා දෙනවා. එහෙනම් ඇසිටික් අම්ල අණු අයනීකරණය වෙන සම්පූර්ණිය දකුණු දෙනු වෙලා අඩු වෙච්ච හයිඩ්‍රජන් දාන රාඩ ලබා දෙනවා. ඒ ද්‍රාවණයේ හයිඩ්‍රජන් සාන්ද්‍රය අඩුවක් වෙන්නේ නැහැ. එහෙනම් ද්‍රාවණයේ pH එක වෙනස් වෙනවා. එහෙනම් අම්ලයෙන් සල්පයක් විතරක්, බාෂ්පයෙන් සල්පයක් විතරක්. එහෙනම් මේ pH එක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි එහෙනම් සලකනවා මේ ද්‍රාවණයේ ස්වාරක්ෂක ද්‍රාවණයක් විදිහට ක්‍රියාත්මකයි. දුබල අම්ලයක් සහ ඒ අම්ල ලවණයක මිශ්‍රණයක් සාරක්ෂක වෙනවා කියලා තමයි කියන්නේ. සාර අපි මුලින්ම හඳු ගන්න සාරක්ෂක ද්‍රාවණය ඇසිටික් අම්ලය සහ සෝඩියම් ස්ටේට් මිශ්‍රණයක් සාරක්ෂක කියලා කියන්න පුළුවන්. ඒ ඇසිටික් අම්ලය වල වෙනත් දුබල අම්ලයක් ගන්න පුළුවන්. ඒ අපිට කාබනික අම්ලයක්, ඇසිටික් කාබොක්සිලික් අම්ලයක් නුරක්, ෆොස්ෆොරික් අම්ලය වගේ අම්ලයක්, එහෙම නැත්නම් HCN වගේ අම්ලයක් ඒවත් දුබල අම්ල. එවැනි අම්ලයකට ඒ ලවණයක් එකතු කරා ඒ මිශ්‍රයක් විදිහට සාරක්ෂක වෙන්න පුළුවන්. එතන ඇසිටික් අම්ලය වල මෙතනොයික් අම්ලය, ඕමික් අම්ලය නැත්නම් වෙන ඒ අම්ලේ ලවණයක් ඒ මෙතන කරා ඒක සාරක්ෂක වෙන්න පුළුවන්. ඉතින් සමහරට දුබල අම්ලයට මෙතනොයික් අම්ලය අරගෙන ලවණයට මේ ලවණය ගන්න පුළුවන්. එහෙම එකතු කරා ඒක සාරක්ෂක වෙන්න පුළුවන්. දුබල අම්ලයක් සහ මේ අම්ලේ ලවණේ මේ කියලා වෙන්න ඕනේ නැහැ. අම්ල ලවණයක මිශ්‍රණයක් මේකට හයිඩ්‍රජන් දාන එකතු කරාම හයිඩ්‍රජන් දාන අයින් කර ගන්න පුළුවන් එනායනයක් තියෙනවනේ. එනම් මේ මිශ්‍රණය වුණා ස්වාරක්ෂක වෙන්න පුළුවන්. ඒ නිසා අපි සලකනවා දැන් ෆොස්ෆරික් අම්ලය සහ සෝඩියම් ෆොස්ෆේට් මිශ්‍රණයක් අත් ෆොස්ෆරික් අම්ලයේ H3O4 ඒක දුබල අම්ලය, සෝඩියම් ෆොස්ෆේට් වෙනම ලවණයක්. මේ මිශ්‍රණය ස්වාරක්ෂක වෙන්න පුළුවන්. ඉතින් ෆොස්ෆරික් අම්ල දුබල අම්ලය ෆොස්ෆේට් ඒක ලවණේ ඒක ෆොස්ෆේට් අයන තියෙන විශාල වශයෙන් මේ සායකටත් පුළුවන් විදිහට ස්වාරක්ෂක වෙන්න. අපි දාන්නේ යන්නේ එහෙනම් අපි සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි දුබල අම්ලයක් සහ ඒක ලවණයක මිශ්‍රණයක් වෙන අම්ලයක ලවණයක මිශ්‍රණයක් ස්වාරක්ෂක කියලා අපි කියනවා. නිසා නම් පළවෙනි ස්වාරක්ෂක ද්‍රාවණය පරික්ෂණාගාර පිළි කරන්න පුළුවන් ස්වාරක්ෂක ද්‍රාවණය මාර්ග ගන්නවා. ඒ වගේම මේ ද්‍රාවණය ස්වාරක්ෂක වෙන්නේ කොහොමද කියන එක අපි විදිහට බලනවා. මේකට අපි කියනවා මේ ද්‍රාවණය ස්වාරක්ෂක ක්‍රියාවලිය. මේ ද්‍රාවණය ස්වාරක්ෂක වෙන බව පෙන්වන එකට අපි කියනවා ස්වාරක්ෂක ක්‍රියාව. දැන් ජලී ද්‍රාවණයේ ස්වාරක්ෂක වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන එක ස්වාරක්ෂක ක්‍රියාවලිය සලකනවා.
කොහොමද පැහැදිලි කරන්න කරේ අම්ලයක් එකතු කරාම අම්ලයෙන් බලපෑම නැති වෙන්නේ කොහොමද භෂ්මයක් එකතු කරාම භෂ්මයේ බලපෑම නැති වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන එකට අපි කියනවා සාරක්ෂක ක්‍රියාව. ඒසාවට එනම් මේ විදිහට සාරක්ෂක ක්‍රියාව පැහැදිලි කරන්න පුළුවන් මේ වගේ සාරක්ෂක ආවන කරාද. ඒ වගේ අපි තවත් සාරක්ෂක ශ්‍රාවණයක් මේ විදිහම තවත් සාරක්ෂක ශ්‍රාවණයක් අපි අඳුරගන්නු. ඒකත් අපේ පරික්ෂණාගාරයේ දුබල අම්ලයක් සහයක ලවණයක් සාරක්ෂක ඒ වගේම දුබල භෂ්මයක් සහයක ලවණයක මිශ්‍රණයකු සාරක්ෂක වෙනවා. අපි හිතමු මේ වගේ මිශ්‍රණයක් අපිට හදාගන්න පුළුවන්. ජලීය ඇමෝනියා පරිසරාගාරයේ තියෙන දුබල භෂ්මයේ ජලීය ඇමෝනියා මේ ලවණයක් විදිහට තියෙන ජලීය ඇමෝනියා ලවණය අරගෙන මේකට ඇමෝනියම් ක්ලෝරයිඩ් ටිකක් දිය කරගත්තම ගන්න සුදු ප්‍රවෘත්තියක් ඇමෝනියම් ක්ලෝරයිඩ් සුපර් ගන්න. මේ ගණ ඇමෝනියම් ක්ලෝරයිඩ් එක මේක ද්‍රාවණය කරගත්තම ඇමෝනියම් ක්ලෝරයිඩ් පහසු වෙන විදිහට දිනන මේ ගණ ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කරලා ඒ ඇමෝනියම් ක්ලෝරයිඩ් දිය කරගත්තොත් යම් ප්‍රමාණයක් ගණේ එතකොට අපිට මේ පද්ධතිය සර ගන්න පුළුවන් ජලීය ඇමෝනියා සහ ඇමෝනියම් ක්ලෝරයිඩ් පද්ධතියක් විදිහට. ඉතින් දැන් මේකත් අපි සලකනවා ස්වාරක්ෂක ද්‍රාවණයක් විදිහට. එතකොට මේ ස්වාරක්ෂක ද්‍රාවණේ අපි ස්වාරක්ෂක ක්‍රියාවලිය පැහැදිලි කරනවා. අපි බලමු මේ ද්‍රාවණයේ මොනවද තියෙන්නේ කියලා. මේ දුබල භෂ්මයයි ද්‍රාවණයට අදාළව ජලීය ඇමෝනියා දුබල භෂ්මයක් නිසා ඒක ජලීය ද්‍රාවණයේ තියෙන සමතුලිතය අපි වෙනලා තියෙනවා. මෙන්න ජලීය ඇමෝනියා ත්‍රාණයේ ජල අණුත් එක්ක එකතු වෙලා අපි දිනන දුබල භෂ්මයන් නිසා ඇමෝනියම් ධනායන සහ OH ඍණායන හදනවා. ඇමෝනියා ජල අණුත් එක්ක එකතු වෙලා ඇමෝනියම් අයනයි OH අයනයි හදලා මෙන්න ජල විච්ඡේදනය කියලා අපි කියන්න පුළුවන්. එහෙම වෙලා ජලි රාණේ ඇමෝනියම් අයනයි OH අයනයි එක රාණ හදනවා. එතින් මේ රාණේ එහෙනම් විශාල වශයෙන් ඇමෝනියා අණු තියෙනවා. දුබල භෂ්මයන් නිසා මේ දකුණු තැන් ප්‍රමාණය අඩුයි. භෂ්මයේ දුබල වෙන ප්‍රමාණයට ඇමෝනියා අණු වශයෙන් තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. අයනීකරණය වෙන ප්‍රමාණය අඩු වෙනවා. භෂ්ම දුබල බව වැඩි වෙන තරමට පස්මේ තරම් දුබල නැත්නම් යම් තරමකට මේ කපුල් පැත්ත සම්පූර්ණ දුබල වෙනවා. ඉතින් මේ දුබල පස්මේ ද්‍රාවණය එහෙනම් ඇමෝනියා අණු විශාල වශයෙන් තියෙනවා. අපිට හිතන්න බෑ ඇමෝනියම් අයන තරම් විශාල වශයෙන් තියෙනයි කියලා. OH අයනත් තරම් විශාල වශයෙන් තියෙනයි කියලා හිතන්න බෑ. නමුත් යලේ තියෙන OH ප්‍රමාණයට වඩා වැඩි මේක වාෂ්මිකයි දුබල පස්මයක් නිසා දුබල පස්මයක් වෙන්නේ OH ප්‍රමාණයට කියන නිසා. එක්සම් මේ ජලි රාණ අපි ඇමෝනියම් ක්ලෝරයිඩ් දිය කරොත් ඇමෝනියම් ක්ලෝරයිඩ් මේකට හඳුනොත් ඇමෝනියම් ක්ලෝරයිඩ් අපි සලකන්නේ අයනික සංයෝගයක් විදිහට විශේෂ අයනික සංයෝගයක් මොකද ලෝහ විතරක් තියෙන අයනික සංයෝග සාමාන්‍යයෙන් අපි තාම වෙන හුඟක් අයනික සංයෝග වල ලෝහයි අලෝහයක් අතර තියෙන මේකේ විශේෂයක් තියෙන අලෝහ විතරයි මේ අයනික සංයෝග තියෙන ඇමෝනියම් ලවණ තමයි අපිට එහෙම වෙන අයනික සංයෝග ඇමෝනියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගය ඒක ජලි රාණ එකතු කරාම අයනීකරණය වෙනවා. අයනීකරණය වෙලා ඇමෝනියම් අයන සහ ක්ලෝරයිඩ් අයන ජලි රාණ ලබා දෙනවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් එක ඇත්තම දෙයක් නැහැ ජලි රාවණේ. ජලි රාණේදී මේකෙන් ලැබිච්ච ඇමෝනියම් ධනායනයි ක්ලෝරයිඩ් අයනයි. ඒ ජලි රාණට ඇමෝනියම් ධනායන ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඇමෝනියා වලින් ලැබෙන ඇමෝනියම් ධනායන. අනිත් එක ඇමෝනියම් ක්ලෝරයිඩ් වලින් ලැබෙන ඇමෝනියම් ධනායන. නමුත් අපි සැලකනෝ විශාල වශයෙන් අපිට ලැබෙන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් වලින්. ඇමෝනියම් ක්ලෝරයිඩ් ලැබෙන ඇමෝනියම් ධනායනයක සංසන්දනයේ උට ඇමෝනියා ලැබෙන ඇමෝනියම් වෙන ප්‍රමාණය ඉතාම අඩු ඇමෝනියම් ධනායන.
තාමඩු ජලීය ඇමෝනියාවෙන් ලැබෙන ඊට සාපේක්ෂව ඇමෝනියම් ක්ලෝරයිඩ් සම්පූර්ණ වෙන කළ විශාල වශයෙන් ඇමෝනියම් දායන ආඩදතිය. ඒ නිසා එනම් මේ ජලි ද්‍රාවණය විශාල වශයෙන් ඇමෝනියා අණු තියෙන පොදුමල වාෂ්පයන් නිසා විශාල වශයෙන් ඇමෝනියම් දායන තියෙන ඒ වගේම මේ ඇමෝනියම් දායන තරමටම ක්ලෝරයිඩ් ආනක් තියෙන යම් තරමකට OH ආනක් තියෙන ජලි ද්‍රාවණයක් අපි සලකන්න පුළුවන්. विशाल अमोनिया अणुतीन अमोनियम धनायनतीन क्लोरइडन ओइ्रैन बाष्पिक जलाुतीन रावण सल मेकट बल अम्लेन हो बाष्पीन स्वाप्याद अभी सल बल अम्लेन स्वाप्याल අම්ලයෙන් සල්පයක් එකගොල්ලෙත් මොනවද වෙන්නේ කියලා බලමු. අම්ලයක් එකගොල්ලොයි කියන්නේ සල්පයක් එකගොල්ලොයි. හයිජන් දනන මේ රාඩේ උරයි කියන එක. අම්ලයෙන් සල්පයක් උරයි කියන්නේ හයිජන් දනන රාඩේ උරයි කියන එක.